Hello, dear students and dear parents. A good day, all. Kita dari hari ini demo piani. Today you have joined. Atau adalah sambandela ini English grammar and spoken English for school children. Pasal daruan. Sisun sadaha po sadaha wana spoken English. Katakan English saha English wajar English grammar. අපේ පන්තියේ සමාරම්භක දින පැවැත්වු ඉන්ට්‍රොඩක්ෂන් එක හැඳින්වීම සහ එදින කරපු ප්‍රධානතම වැදගත්ම සරලම අංක 1 ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන අංක 1 පාඩම පිළිබඳව දැක්වෙන කෙටි වීඩියෝ එක. ෂෝට් ෆිල්ම් එක කෙටි වුණාට මේක මම සරලව තමයි සංක්ෂිප්තව සරලව පැහැදිලිව මම ඔයාලට පළවෙනි පාඩම කරනවා. රයිට්. අද මම මේ වීඩියෝ එක කරන්නේ ආරම්භක දවසේ කරපු introduction එකයි ඒ පාඩමයි පැහැදිලි කිරීම සඳහා සම්බන්ධ වෙන බැරි වෙච්ච අයට සම්බන්ධ වෙච්ච අයට නැවත නැවත මේක අහන්න බලන්න බලලා මම කියපු වැඩ ටික හරියට පිළිවෙල කරගන්න right හරි මම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම් my name is Gihan Malawarachchi I'm Gihan Malawarachchi මම Gihan Malawarachchi එතකොට මම ඉන්නේ ජායල මම වෘත්තියෙන් විශ්වවිද්‍යාල කතික ආචාර්යවරයෙක් I am a university lecturer එතකොට ඔයාලට අද මේ පන්තිය මම මේ කාරණා කීපයකට තේහඳුනනවා what why how when right එතකොට අපි මේ පාසල් දරුවන් සඳහා වුණ ඉංග්‍රීසි ව්‍යාකරණ සහ ඉංග්‍රීසි කතන පුහුණු කරන මේ ස්කූල් මේ පන්තිය right එතකොට for school children එතකොට මේ මොන පන්ති වල පාසල් දරුවන්ටද right grade 4 3 උනත් කමක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒ දැනුම් මට්ටමට ඇවිල්ලා තියෙනවා නේද grade 4 grade 5 grade 6 grade 7 grade 8 grade 9 grade 10 grade 11 grade 12 right එතනින් එහාට අයිතුමත් සම්බන්ධ වෙන්න කිසි බැරි කමක් නැහැ right එතකොට මේ සමස්ත මේ සිලබස් වල පන්ති වල තියෙන ව්‍යාකරණ සහ ඊට අමතරව මේ spoken english කතා ඉංග්‍රීසි කතන පුහුණු හැකියාවන් වර්ධනය කිරීමට තමයි මේ පන්තිය පැවැත්වෙන්නේ. ඒකට සමහර අය හිතනවා ඇති මේක ග්‍රේඩ් ක්ලාස් එකක් නෙවෙයි මේක සිලබස් එක උගන්වන්නේ නැහැ. 6 7 8 9 4 අපිට මේක අමාරුයි දෙහෙම නැහැ. පැහැදිලි කරන්න ඕනේ මේක what? මොකද්ද මේ? Right. English grammar and spoken English. ඇයි මේ පන්තිය පවත්වන්නේ? From CDC. ඔයාලා දන්නවා. Colombo English College of Higher Education, right? මෙල සහතික පත්‍රයක් වර්ෂ අවසානයේ වලට ලබා දෙන එක මම පස්සේ මම පැහැදිලි කරන්න කලාම් ඉංග්‍රීසි කෝලෙජ් ඔෆ් හයර් එඩියුකේෂන් අපේ ආයතනයේ හරහා පැවැත්වෙන ඒකේ මම තමයි ඩිරෙක්ටර් එතකොට ඒ ආයතනයේ හරහා පැවැත්වෙන පන්තියක් තමයි සුවිශේෂී විශේෂ සුවිශේෂී පන්තියක් තමයි මේ පන්තිය මතක තියාගන්න ඔබේ ඔබගේ හෝ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා ඉගෙන ගැනීම සම්බන්ධ අධ්‍යනය සම්බන්ධව හැරවුම් ලක්ෂ්‍යයක් ටර්නින් පොයින්ට් එකක් බවටපත් වේවි මේ පන්තියට හරියටම ඔයාලා ටක්කෙට නැවිලා හරියට ඉගෙන ගත්තොත් ඒක විසිට මම අද ඉඳන් උගන්වනවා මේ පන්තිය බලමු අද පළවෙනි පාඩම වක්ිනා වැදගත්ම අත්‍යවශ්‍ය සුවිශේෂී පාඩම ඒක ග්‍රේඩ් 4 ඉඳන් ග්‍රේඩ් 12 දක්වා ඕනම දරුවෙක්ට ඉගෙන ගන්න පුළුවන් සරල විදියට කියලා දෙන පාඩමක් ඒ පාඩම් why ඇයි මම එහෙම උගන්වන්නේ මතක තියාගන්න මම උගන්වන ගැමර් පොයින්ට් සහ spoken english මේ වාක්‍යතාවන් මේ සමස්තය මතක තියාගන්න මේ පෙළ පොත්වල පුරාවටම විසිරලා තියෙන ගණ පොයින්ට්ස් spoken patterns එතකොට මේ පොදු පන්තියට සම්බන්ධ වීම තුළින් මේ හතර පහක් දරුවන්ට මතක තියා නිරායාසයෙන්ම තමයි පෙළ පොත ස්වය අධ්‍යනය self study කිරීම සහ grade class වලට ගියාර කමන්නේ අතරව right එතකොට ස්වයං අධ්‍යනය මේ දේවල් ඉවතින ව්‍යාකරණ ලක්ෂණ ඡේද ප්‍රශ්න උත්තර සමස්ත තේරුම් ගැනීමේ හැකියාව අනුමාන අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා එක තරයේ විශ්වාස කරන trust me trust this class right so I if I'm getting them all to say හම්බුණා ඒ විදිහට පවත්වන්නේ how right ඇයි මේ පන්ති මේ විදිහට පවත්වන්නේ right මතක තියාගන්න කොහොමද පවත්වන්නේ online totally right we are soon application zoom application එක කරා තමයි මේ පන්තිය පැවැත්වෙන්නේ right physical class කරන්නේ නමුත් මම online පන්තියක් හැටියට කරන්න පුළුවන්
හැම දෙයක්ම දාලා ඔයාලගේ අභ්‍යාස බලන වැඩේ ඉඳන් feedback සේවන වැඩේ ඉඳන් ඒවත් දකුණු කරන වැඩේ ඉඳන් මම කියා පෙන්නන්න ඔයාලට මම කොහොමද කරන්න කියලා ඒ දෙතුම මේ ක්ලාස් එක කෙරෙන්නේ වෙන් කවද්ද දැනට අපි උදාගෙන තියෙන්නේ ඒක වෙනස් කරන්න අදහසක් නැහැ ඉරිදා හවස 5:30 සිට ඉරිදා හවස 7:30 දක්වා සතියකට දවසක් කරනවා ඉරිදා දවස් තමයි කරන්නේ මාසෙක දවස් හතරක් කරනවා right මම හිතන්නේ ඒක ප්‍රමාණවත් මතක තියාගන්න නැවත මම කියන්නේ මේක great class එකක් නෝ මත great class එකක් නොවන්නේ නෝවේ මම කියන්න පාසල් විෂය මාලාව තුල මේ පෙළ පොත් වල හොඳට මතක තියාගන්න මේ දේ මේ පෙළ පොත් වල grammar නැත්නම් මේ tenses ටික active voice ටික passive voice ටික නැත්නම් auxiliary verbs වල active passive භාවිත කරන ඒවා විසිරලා තියෙනවා හරියට අර මල්ලාසනයක මල් තැන් 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 වල තියෙනවා වගේ කිසි පිළිවෙලක් නැහැ. හැබැයි එතකොට මේ මම උදාහරණයක් කියන්න 6 වසරේ පාපල පොතේ ඡේදයක් තියෙනවා. පාඩමක් තියෙනවා කියලා කියන්නේ කො ඡේදයක්. එතකොට දරුවා දන්නේ tenses 3යි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් tenses 6ක් මේකේ තියෙනවා. 3ක් දන්නේ නැහැ. ඡේදය අසම්පූර්ණයෙන් තමයි තේරුම් ගන්න. අනවබෝධය අසම්පූර්ණේ පාවර ඉංග්‍රීසි පාවර ඒක නිසා මතක තියෙන එක හොඳ අවස්ථාවක්. පිළිවෙලකට ඉංග්‍රීසි ග්‍රැමර් ටික අත්‍යවශ්‍ය පාඩම් ටික මම සිලෙක්ට් කරගෙන මේ කරන්නේ. මේක ඇවිල්ලා මිෂන් එකක්. විෂන් එකක් ඇති ඔයාලා සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඔයාලට පුළුවන් නිරායාසයෙන් ඔබේ දරුවාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලේසි කරවන්න සරල කරවන්න. ඒකට හොඳට අද පාඩමට සම්බන්ධ වෙනවා බලන්න. right? එතකොට ඔයාලට දැන් පැහැදිලි මේක කරන්න කොහොමද කියලා. ඉතින් මතක තියාගන්න මම ඔයාලට පණිවිඩ කීපයකට දෙවලා තියෙනවා. සමස්ත පාසල් විෂය නිර්දේශ වලට අදාළ ඉංග්‍රීසි පාඩම් එක කෙරෙන්නේ grammar spoken මාසෙක දින හතරක් කරනවා පැය දෙක බැගින් එක දවසකට right එතකොට මේ කාල සීමාව තුල නොමිලේ ගන්නෙන්නේ පෙබ්‍රවාරි මාසය තුල ඊළඟට මගෙන් අහලා තියෙනවා අයිකිරීම කොහොමද කියලා අයිකිරීම රුපියල් 500ක් ඒ කියලා කියන්නේ හැමෝගේම ආර්ථිකයට ගැටලුවක් නොවන විදියට අයිකිරීම රුපියල් 500ක් ඒ වගේම මාර්ගගත ක්‍රමයට විතරයි පැවැත්වෙන්නේ මේ අම්මලා අහලා තියෙන තාත්තලා අහලා තියෙන ප්‍රශ්නට මම උත්තර දෙන්නේ ඒ වගේම තමයි කොහොමද මේ අභ්‍යාස චෙක් කරන්නේ ඔව් අනිවාර්යයෙන්ම චෙක් කරනවා අභ්‍යාස කොහොමද චෙක් කරන්නේ ඔයාලට මම කියලා දෙන්නම් තමන් කරන දේ හරියට ෆොටෝ කරලා හෝ PDF කරලා මන්ට WhatsApp කරාට පස්සේ මම ඒක PDF එකට කන්වර්ට් කරගන්නවා හෝ ඔයාලා වල තියෙන PDF එක මම බලනවා බලලා මම ඒක ලකුණු කිරීමක් කරනවා right මෙන්න මේ උදාහරණයක් ඇටියෙ මම මේක පෙන්නන්නම් කොහොමද මේ තියෙන මම ලකුණු කරලා මේ තියෙන මම ලකුණු කරලා මේ පුංචි assignment එකක් මේ විදිහ මම ලකුණු කරලා හරි වෙලදී ලකුණු කරලා මම ඔයාලට එවනවා right අන්නේ විදිහට තමයි දරුවාගේ අභ්‍යාස මම පරීක්ෂාවට ලක් කරන්නේ ඊළඟට තව මොනවද අපිට දවල්ට දැනගන්න තියෙන්නේ මම බලමු ඊළඟට ඔව් විභාගයක් පැවැත්වෙනවා සහතිකයකුත් ලබා දෙනවා ඒක කරන්නේ වර්ෂ අවසානයේ තව මාස තියෙනවා අපිට 10ක් විතර 10ක් 11ක් 10ක් විතර තියෙනවා එතකොට අවසානයේ මෙන්න මේ අපි මම ලිඛිත වාචික සහ ඒ අවශ්‍ය විභාග පටිපාටියන අනුව විභාගයක් පවත්වලා ඔයාලට මෙන්න මේ සහතික පත්‍රය ලබා දෙන්න කටයුතු කරනවා ප්‍රොෆෙසර් අරුණ ජේතුංග ඩොක්ටර් රත්නසිරි රත්නායක ඒ වගේම මම අපේ CC අධ්‍යාපන ආයතනයේ කන්සල්ටන්ට්ස් හැටියට වැඩ කරනවා මේ කටයුතු කරනවා ඒ අය අපිට උපදෙස් ලබා දෙනවා ආචාර්ය මහාචාර්යවරු ඉට්ස් කොමන් නමුත් කෙසේ නමුත් මේක ලැබෙන්නේ ඔයාලා හරියට විභාග පාස් කරලා විතරයි ඉතින් එකතව කල්පල් තියෙනවා ඉගෙන ගන්න ඕනේ හරියට හරි මම ලස්සන හොඳ වටිනා සහතිකයක් නිර්මාණය කරලා තියෙනවා ඒ සහතිකයේ වටිනාකමක් ඇති විදියට හොඳට ඉගෙනගෙන අවසානයේ ලබා ගන්න කියලා ඔයාලට කියන right okay next move right yes there are three books in this class පොත් තුනක් තියෙනවා මේ පන්තියේ ඔයාලා සපයා ගත යුතු මොනවද ඒ පොත් තුන පළවෙනි තමයි spoke මේ english grammar book හරිද අම english grammar book එකට ඔයාලට ගන්න පොයින්ට්ස් දෙක ඔයාලා ලියා ගන්න ඕනේ ඊට අමතරව මම පුංචි පුංචි print outs අත්‍යවශ්‍ය print outs ඔයාලට කලින් මේ දැන් ඉවලා තියෙනවා වගේ whatsapp එකට web list එක වගේ පළවෙනි පාඩම පාද lesson එක පළවෙනි පාඩම වැදගත් පාඩම වගේ print outs සමහර වෙලාවට ගන්න ඔයා print outs ගන්න එහෙම නැත්නම් ගන්න පොතේ ලියා ගන්න spoken english book එක sentence structure idioms proverbs phrasal verbs කතනෙට ලිගීමට රචනා වලට අත්‍යවශ්‍ය වාහික පස්සේ ස්පෝකන් ඉංග්‍රීසි බුක් එකේ right ඒවා අපිට කලිමීමට ගන්න පුළුවන් කතමයට ගන්න පුළුවන් මතක තියාගන්න
W ගත්තු ළමයි මගෙන් ඉගෙනගෙන A aran තියෙනවා. A aran. ඒක කියන්නේ මේ මේ වාක්‍ය කරන හරිය වැදගත් වෙනවා ඉහළට යද්දි 7 8 9 10 ට යද්දි 11 12 ට යද්දි වාක්‍ය ලියන්න රචනා ලියන්න idioms forwards මේ ඔහොසක් කරනවා. හරියට කේක් එකකට icing දාලා ලස්සන කරාට පස්සේ නිකන් හැපි හැමෝගෙම හිත යනවා. Right? එතකොට මගු විතර ගියාට පස්සේ මනමාලිට ඇඳුමක් විතරක් නෙමෙයිනේ ආභරණ දාලා මාල දාලා නේද මේවා ගාලා එක එක ඒවා ගාලා කොණ්ඩකට මල් මාල දාලා ලස්සන කරලා කැපි පෙනෙනම කෙනාද මනමාලි මගුල් විතර අන්න ඒ වගේ රචනාවක් ලියද්දි ඉංග්‍රීසි නිකන් this is very important I like එහෙම නෙමෙයි මේවල තමයි ලස්සන වාක්‍ය රටාවන් ලියයි proverbs idioms action speak actions speak louder than words and apala they keep the doctor away saukya sambandha paridhara sambandha rachanalaya apita vishesha prakasha english janagata thing early when spoken english book ekek ඊට පස්සේ english word list book මේක අතිශයින් වැදගත් පොතක් සහ පාඩමක් අද පාඩම් අද ඇත්ත වශයෙන්ම මම පටන් ගන්න මේ කරන්න මෙන්න වැදගත් පාඩමක් අදාළ එක මේ මේකට වෙන පොතක් වල තියාගන්න CR පොතක් right CR පොතක් තියාගන්න මම කියන්න මොකද කරන්න ඕනේ කියලා CR පොතක් මෙතන ගන්න ඕනේ right එතකොට හරි right english grammar පොත යටතේ book එක යටතේ මම ඔයාලට කියනවා ප්‍රධාන පාඩම් හතරක් මගේ තියෙනවා මම ඔයාලට කියලා දෙන්නේ නැහැ ප්‍රධාන පාඩම් හතරක් තියෙනවා ප්‍රධාන පාඩම් හතරක් right මේ පාඩම් හතර පුළුවන් නම් ළමයි අපිට බැරි දෙයක් නැහැ ඉංග්‍රීසි භාෂාව. හොඳට තේරුම් ගන්න. What is 1 2 3 4. What is the first one ළමයි? The first one is what is the first one? F A T H E R. What is this father? Father ගේ නම නේද තාත්තට? Father lesson කියන්නේ පිය පාඩම් ප්‍රධාන පාඩම් father. So what is the next one? The next one is M O T H E R. Mother lesson, right? Mother lesson. Mother lesson kill ya. Father lesson, mother lesson. What is the third? Father, mother, sister. Sister lesson. What is the fourth one? Father in the mother. Father, mother, sister, grandfather. Brother. Yaro. Yetiyan, brother lesson, father, mother, sister, brother, how lazy, amma, tata, tata, amma, sahodari, sahodariya, father, mother, sister, brother. Right, meka thamai lamai, pradhanam padan hatara, meka harima lazy. Amma, tata, hariyata hitiyot, daruwa tika hariyata inna, father, mother, sister, brother. Eka nisa, tane padan deka hondata igena gannawa, harima sarala saha wedagana padan deka. Meka man hitana war, kohemath ඉගෙන ගන්න පුළුවන් වේද කියලා මම හිතන්නේ මේ ක්‍රමයට එහෙම ඉගෙන පුළුවන් නම් හොඳයි ඇත්තටම father. එතකොට මේක ලියා ගන්න දැන් ඔයාලා. දැන් මේ පොතේ ලියා ගන්න පළවෙනි පිටුවේ father mother sister brother. එතකොට father lesson එක යටතේ අපි කතා කරන්නේ ක්‍රියාපද. ක්‍රියාපද වල ඉංග්‍රීසියෙන් කියන verbs. Verb. මේක ඇවිල්ලා verb chart එකක් තියෙන ලයිස්තුවක් තියෙන මම කියන්න. පළවෙනි පාඩම හැටියට මම ක්‍රියාපද තෝරගන්න හේතුවත් මම දැන් කියන්න. පැහැදිලි කරන්න. Mother lesson කියලා කියන්නේ helping verb. chart එක එක නිකන් එහෙම ලියා ගන්න පස්සේ මම හැදෙන්නවා sister lesson කියලා කියන්නේ active voice right active voice වාක්‍ය 12ක් තියෙනවා ඒ 12ම 12 ඉගෙන ගන්න මතක තියාගන්න මේ father mother lesson එක base කරගෙන father mother lesson එක base කරගෙන මේ දෙන්න මේක දෙක හරියට නැත්තම් father mother නැත් හරියට නැත්තම් sister හදන්න බෑ අපිට right 12 හදන්න බෑ brother lesson එක කියලා කියන්නේ passive voice කතා right attack වාක්‍ය attack මේ වාක්‍ය 20 හරියට පුළුවන් නම් ඔය ළමයි පන්තියේ ලකුණු 85 90 95 100 ගන්න එක වළක්වන්න බෑ මේ වාක්‍යෙ හරියට 20 හරියට දන්නවා right එතකොට මතක කරගන්න මතක තියාගන්න මේ පාඩම් දෙක අතිශයින් වැදගත් අර කුස්සියලම පාඩම් හරියට කරගන්න වාක්‍ය රටා දිගුම් ගන්න right father lesson verbs එතකොට අද මම උගන්වන පාඩම මම පෙන්නන්නම් verbs හොඳට බලා ගන්න right මින් බලා ගන්න පාඩම මෙන්න පළවෙනි පාඩම father lesson මේක තමයි මම අද උගන්වන්න යන පාඩම
ඇයි මේ ක්‍රියාපදයේ හරියට ක්‍රියාපද මොකද මේ අපේ ඉස්සරහටම පණින්නේ වැදගත්ම වෙන්නේ ඇයි කියලා මම පැහැදිලි කරන්න හරි right ඕකේ මම මේක ලියා ගන්නවා නිකන් මේ විදිහට දාගෙන ලියා ගන්න ලියාගෙන ඉවර වෙලා මම මේක විතරක් ඉතුරු කරන්නේ ඔයාලා ලියා ගන්න වීඩියෝ එක බල බල ගන්න පොතේ ලියා ගන්න ඕනේ මේ පාඩම මම හද කරනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉතාම ප්‍රමාණවත් ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන් right මේ කෙටි වීඩියෝ එකක් වුණාට සරලව පැහැදිලිව මම කියලා දෙනවා right okay කවදාවත් ජීවිතේ නොකරපු පාඩමක් නොවිදපු අත්දැකීමක් කවදාවත් ඔයාලා මේ විදිහට නම් ක්‍රියාපද ඉගෙන ගන්න නැතුව ඇති right ඒක හොඳට තේරුම් ගන්න පාද ලෙසන් එක හරි දැන් මම මේක ෂෙයා කරන ඔයාලට බලා ගන්න පුළුවන් ඇයි මේ ක්‍රියාපද උච්චර වැදගත් වෙන්නේ ඇයි මේ සර් ක්‍රියාපද ගැන උච්චර මම්පෝයි ගහන්නේ ආ උච්චර කියවන්නේ ඇයි ඇත්ත විශේෂ හේතුවක් තියෙනවා හොඳට බලා ගන්න හරි දැන් බලන්න මෙන්න මේක උදාහරණ හැමෝටම පේනවා ඇති මේ උදාහරණේ I eat chocolate ice cream chocolate කියන්නේ මොනවද chocolate කියන්නේ ice cream වලටද ඔය chocolate ice cream දෙකෙන් ප්‍රථමවට පස්සේ chocolate ice cream වෙනවා නේ chocolate කියන්නේ අපි හැමෝම කැමති ආහාරයක් කෑමක් right ice cream chocolate ice cream කියලා වෙනම කෑමක් තියෙනවා නේ fridge එකේ තියෙන refrigerator එකේ වෙලාවට අපි හොරෙන් හොරෙන් ගන්නෙ නේද හැම්බිරිස්සාව කැස තියෙද්දි හොරෙන් හොරෙන් ගිලාවට ගිල කනවා අපි chocolate ice cream I කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් මොකද්ද මම මම I chocolate ice cream කියන්නේ chocolate ice cream අපිට නේද පුඩින් දාන්න පුළුවන් I eat pudding I eat chocolate ice cream I eat curd කිරි කනවා එතකොට බලන්න මෙතන පුතේ වෙනස් වෙලා තියෙනවද I කියන එක මේ වාක්‍ය අටේ මෙමෙ ටෙන්සස් වලින් මම පොඩි මම ටෙන්සස් ගන්නවා නෙවෙයි ටෙන්සස් වලින් මම පුංචි වාක්‍ය ටිකක් අරන් තියෙනවා I කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අපිද මමද ඇයිද මම එතකොට චොකලට් අයිස්ක්‍රීම් කියලා කියන්නේ චොකලට් අයිස්ක්‍රීම් වල මේ මේ නිල් පාටින් තියෙන වචන ටික වෙනස් වෙලාද නෑ 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 අයි අයි මේ වාක්‍ය අටේ එකම තියෙන අයි වෙනස් වෙලා නෑ මේ වාක්‍ය අටේ ඕ වෙනස් වෙලා නෑ කිසිසේත්ම කිසිලෙසකින්වත් වෙනස් වෙලා නෑ චොකලට් අයිස්ක්‍රීම් කියන එක එතකොට වෙනස් වෙලා තියෙන්නේ ක්‍රියාපදේ බලන්නකො එතකොට තේරුම් ගන්න පුළුවන් නේ අපිට eat මෙතන eat කනවා ආකේ මම චොකලට් අයිස්ක්‍රීම් කෑවා මම්බි මම බත් කාලා චොකලට් අයිස්ක්‍රීම් කෑවා මාර කෑමක් කෑවේ ඒ ඊට කියන්න බෑ ඒකට ක්‍රියාපද වෙනස් කරන්න බෑ ඒ පටගලවල වෙන්න ඕනේ අම්ම චොකලට් අයිස්ක්‍රීම් කෑවා මදර් අම්මේ අයි ඒ චොකලට් අයිස්ක්‍රීම් දැන් ඉතින් එම්බිරිසා වැඩි වෙලා ගුටි කන්න වෙයිද දන්නේ නැහැ මට ඔයාගෙන් ආ එතකොට ඊට කියන්න බෑ ඒ හා මම චොකලට් අයිස්ක්‍රීම් කන්න දාව තියන්නකෝ කප් එකට I will eat ඒකට ඒට් කියන්නත් බෑ ඊට කියන්න will eat ආ දැන් කහපාටින් කියලා කියන්නේ වෙනම පුංචි පාඩම එකට කියන මද ලෙසන් එක මම ඉස්සර උගන්නන එක දැන් බලන්න රතු පාඩින් තියෙන එක මෙතන ඒට් වෙලා මෙතන ඊට් වෙලා මෙතන ඒට් වෙලා මෙතන ඊට් වෙලා will eat වෙලා මෙතන eating වෙලා මෙතන eating වෙලා eating එකම ක්‍රියාපදයේ පුතේ මතක තියාගන්න අවස්ථා කීපයක් තියෙනවා දැන් තේරුම් ගන්න මේක හරිම සරලයි right දැන් බලන්න අපි නිකන් දන්න ක්‍රියාපදයක් ලියමුකෝ හරිද මම කියන්නම් මේ මොකද්ද මේක පොතේ මතක තියාගන්න ඊට් කියන ක්‍රියාපදයේ මේ ස්වරූපෙ විතරක් මතක තියාගෙන බෑ අපිට පාඩම් කරගෙන බෑ අපිට ඔළුව කරන් බෑ අපිට මේකේ අවස්ථා පහක් තියෙනවා පළවෙනි අවස්ථාව තමයි ඊට් කියන එක දෙවෙනි අවස්ථාව තමයි ඊට්ස් කියන එක තුන්වෙනි අවස්ථාව තමයි ඊටින් කියන එක හතරවෙනි අවස්ථාව තමයි ඒට් කියන එක පස්වෙනි අවස්ථාව තමයි ඊටින් කියන එක හරිද අවධාන දෙන්න මේ වගේ ක්‍රියාපද අපි ගමුලා 1000ක් තියෙනවා කියලා 1000කට උඩ ලබන ළමනුත් ඉන්නවා
මේ 1000ම බෙදෙනවා කියනකද වැඩි වෙන්න ඕනේ 5. 1000 වරක් 5 50000 නෑ. 500 නෑ. 5000යි. එතකොට ක්‍රියාපද 1000ක් අපි ගන්නවා කියලා කියන්නේ ක්‍රියාපද ආකෘති 5000ක් කියන එක මතක තියාගන්න හොඳට. හොඳට මතක තියාගන්න. මේ ළමයි අද තමයි ඉංග්‍රීසි ක්‍රියාපදේ හරියට ඉගෙන ගන්න කියලා මම විශ්වාස කරනවා. right බලන්න දැන් මොනවද මේ ක්‍රියාපදී අවස්ථා පහ. අපි මේ මුල් ක්‍රියාපද පහ ගමුකෝ. අපි මෙතන මේක print outs ගන්න. මම පළවෙනි කාරණාව කියන්නේ මේ මේක print out කරගෙන මෙතන ලියන්න ඕන ගාලා father lesson කියලා. father කියන්න ඕනේ. father පිය පාඩම් ප්‍රධාන පාඩම් father කියලා මෙතන ලියන්න ඕනේ. මේක print out ගන්න ඕනේ. අවශ්‍යයි කලින් print out ගන්න. අනිත් අය එහෙම අපහසු අය back and white print out එකක් ගන්න. print out එකක් අරගෙන මේක ලැමිනේට් විතර පොල තුනක් තියෙනවා. මේ පොල තුන ලැමිනේට් කර ගන්න. හතර මතක තියාගන්න. පළවෙනි වැඩේ වලට මේක ලැමිනේට් කර ගන්න ඕන. ටිෂුවෙන් අත්‍යවශ්‍ය ක්‍රියාපද 51ක් මෙතන තියෙනවා. common regular verbs අක්‍රමවත් ක්‍රියාපද. ඒක පැත්තකින් තියෙනවා අක්‍රමවත් ක්‍රමවත් කතන්දර මංග පස්සේ කියලා දෙනවා. ඔය ඔටෝමැටිකලි ඕව මේ පාඩන්නේ මේ. ඕ භාෂාව කියන මේ අර ක්‍රමවත් මේක අක්‍රමවත් කියලා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න ඔයින්න මොනෙත් නැහැ right? හරි බලමු අපි මුල් ක්‍රියාපද පහ ගමුකෝ අපි eat කනවා කනවා කියලා පාඩම් කරන්න පාවුලුවට ගන්න කති කමු කති right go යති come eti do කරති make හදති ওই ක්‍රියාපද පහ ගන්නකෝ ওই පහේ අවස්ථා පහ බලමුකෝ පළවෙනි ක්‍රියාපදයේ අවස්ථාව තමයි පුතේ මතක තියාගන්න වර්තමාන බහුවචන eat කියලා කිව්වට පස්සේ දැන් හිතන්නකෝ ඔව්හු ඔව්හු යති ප්‍රශ්නයක් නැහැ देवो අන්න ඒ සිස්ටම් එක තේරුම් ගන්න දැන් බලන්න මේකේ මේ කති eat කති වර්තමාන බහුවචන වර්තමාන හැමෝම බලන්න eat කති go යති come eti do කරති make හදති ඔය වගේ ක්‍රියාපද 51ක් පල්ලෙහාට තියෙනවා eat go come do make give right eat go come do make give කති යති eti කරති හදති කති යති එති කරති හදති හැමෝම කියන බලන්න හොඳ උච්චාරණය කරන්න කති යති එති මේ තී ඉවර වෙන්නේ තී බහුවචන එකනිට දාලා මයි මද ඊට් කියන්න එපා අපි යම කති කියන්නේ කයි මයි ෆාදර් ගෝ කියන්න බෑ අපේ තාත්තා යති කියන්න බෑ මයි ෆ්‍රෙන්ඩ්ස් ගෝ මගේ යාළුවෝ යති ඔයියට පුළුවන් ඒ ප්ලුරල් නේ අන්න දැන්ට තේරුම් ගන්න මම වාක්‍ය හදන්න මේ කිමෙ කියලා දෙන්නේ ක්‍රියාපදයේ තේරුම් ගන්න eat go come do make right okay eat go කියන බලන්න කති යති එති කරති හදති right eat go come do make මම සිංගල් නොත් දීලා තියෙනවා තේරුම් බලා ගන්න දෙවෙනි එක පළවෙනි එකට අපි කියන විශේෂ වචනයක් v1 කියලා මොකද්ද කියන බලන්න v1 v1 හරිලෙසි v1 මතක තියාගන්න v1 කියලා කියන්නේ go come do me eat go come do me දෙවෙනි එකට කියනවා v2 එක කියලා හරිලෙසි දෙවන අවස්ථාව වර්තමාන ඒකවචනේ ඒ කියන්නේ කති නෙමේ කයි go යයි නෙමේ අති නෙමේ යයි එති නෙමේ එයි කරයි නෙමේ කරති නෙමේ කරයි හදති නෙමේ හදයි right එතකොට පුතේ මතක තියාගන්න s o e s අපි එකතු කරලා මේක singular කරගන්න ඕනේ හොඳට තේරුම් ගන්න මම මේක ඔයාලට පෙන්නන්නම් මේක වැදගත්කම චුට්ටක් මම එහා පැත්තට පැනලා පෙන්නන්නම් මේ තියෙන්නේ මේ තියෙන්නේ the grass grass hopper තනකොළ පෙත්ත මේ හතර වසර තියෙන පාඩමක් මේක දැන් මේ පාඩමේ චේදි තේරුම් ගන්න බෑ දරුවා මේ ක්‍රියාපද අවස්ථා පහ දන්නේ නැත්නම් ටෙන්සස් ටික හරියට දන්නේ නැත්නම් දැන් මේක දැක ගන්න කියන්න බලන්න මේ තියෙන්නේ loves right continues to play continues මේ v2 එකෙන් හරි මම ඒක පස්සේ කියලා දෙන්නම් මේ ක්ලියර් කරලා eats sky goes යයි අන්න මෙතන es එකතු වෙලා මෙතන s එකතු වෙලා
comes s ekatu vela does do does vela does vela karai makes vela hadai kimbran math ekka kai yai ei karai hadai kai yai ei karai hadai eats goes comes does makes right very easy that is very easy to think harima lesi thiyena is so yes man man pekkiya passe kiyala denna s yes ekthu wenne kohomada kiyala hari eka gan hitanne pa den kai yai ei karak karai hadai eats goes comes does makes gives buys scatters flies wins cuts breaks draws drinks drives and dinaye kapai kadai andi boy padawa itin me widiyata nan andi bar ekata ganna ona ala v2 ekak kiyana dakata mokada kiyanne v2 hondata kiyawanne me tika hondata katayalla hondata kiyawallamai mar english walin wada danna puluwan english walin 80 95 ganna puluwan right okay mam me denne theories miss මේ සේරම මතක තියාගන්න ඉස්සලා කියපු 4 5 6 7 8 මේ සමස්තේම තියෙන ටික හොඳට එකට කැටි කරලා මම ඔයාලට දෙන්නේ කොහොමද? එතකොට පුළුවන් පුළුවන් දැක්ක ගමන් අඳුර ගන්න අයියෝ මේක මේ මොකද්ද ටෙන්ස් එක මොකද්ද ක්‍රියාපදේ මොකද්ද තීරුම් පට ගන්න අඳුර ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ක්‍රියාපදයේ ආකෘතිය V3 ඒ කියන්නේ මොකද්ද යnder දෙමල V3 ආතේවන අවස්ථාව ක්‍රියාපදේ වර්තමානයේ කෘදන්ත කෘදන්ත සුදන්ත එක එක වචන දින මේ වමත කරන්නක මතක තියාගන්න මේ කර මීන් මීන් ආ කමීන් නෝ කර කර ඉන්න දෙයක් කමීන් යමීන් එමීන් ඩුයින් හදමින් දෙමින් මිලදී ගනිමින් අල්ලමින් ඉගිලමින් දිනමින් කපමින් කෝ අනිත්‍යය කියන කඩමින් අඳමින් බොමින් පදවමින් මින් 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 එකක් බලන්න මොකක්ද මේ කරන්නේ කියලා eating coming right then mama me mokada karanne speak driving right then mokada karanne me jumping mama me wela kara kara inne deyak jumping right mama mokada karanne drawing right drawing kara kara inne deyak suthe eka mata thiyagena kriyapade wenas wenawa ekata kiyana v3 kiyala kriyapade thunwini awasthawa What is this kriyapade thunwini avasthawa right kriyapade thunwini avasthawa hondata therum ganna puthe eating ting 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 neda eating shooting marting anne shooting marting kiyala wedena weya metana ting eating right going yamming coming kiyanne coming metana e akurayin wela ing awilla meka hondata oluwata ran therum ganna puthe mewa gama olu gama kiyala maha pataranga paadan oluwata daagena අපි මේ කරන්නේ ලොකු අතපත ගෑමක් හරිද මේක ඔලුවට ගන්නකො මේ ටික හොඳට ඔලුවට ගන්න හරි going ing coming යයින් වල ing doing making giving buying මුල් ක්‍රියාපද පහ උන්ට කටපාඩම් කරගන්න ලබන සතිය වෙද්දී ලබන පන්තිය වෙද්දී right මේක කියන පොතේ v3 කියලා v3 eat it's eating go goes going come comes coming do does doing make makes making right අපි දැන් යනවා v4 එකට v4 හතරවෙනි අවස්ථාව ක්‍රියාපදයේ සිවුවන අවස්ථාව. ඊ මොකද්ද අතීත කාලා රාලා තාව. ක්‍රියාපදේ වෙනස් වෙන්නේ මේ ආකාරයට. තවත් තවත් විදිහට වෙනස් වෙනවා. රාලා තාව past tense right past tense. දැන් හිතන්නකෝ කෑවා. මං දවල්ට කෑවා. දැන් රෑ වෙලා රෑට කන්න තියෙනවා මම රෑට කන්නම් අන්න අනාගතේ රෑට දවල්ට දවල්ට කනවද දවල්ට කමින්ද දවල්ට කනවද දැන් මේ අපි හැන්දෑවෙන කතා කරන්නේ දවල්ට කති කියන්න පුළුවන්ද බෑ එතකොට හැන්දෑවෙන රෑන්නේ කන්නද දවල්ට කයිද නෑ දවල්ට කමින්ද නෑ දවල්ට කෑවා ඕ දවල්ට කෑවා දැන් මේ රෑට කන්න යන්නේ දවල්ට කෑවා ඕල්රෙඩි වි හැව් ඩන් ඉට් රයිට් අපි කරලා තියෙන මේ වෙද්දි අපි එක මේ වෙද්දි කරලා තියෙන්නේ මම ගියා මම ඊයේ ස්කෝල් ගියා මම ඊයේ හැන්දෑවේ පාටියේදී බුරියානි කෑවා මම ඊයේ හැන්දෑවේ බුරියානි කටිවත් කයිවත් කමිවත් නෙමෙයි කෑවා අතීත කාලේ අපිට හොනේ මම පැන්නා ඉන්දර පැන්නා ආගුරේ නෑ ඉන්දර පැන්නෝ right අන්නේ විදියට තේරෙනවද ඊයේ පෙරේදා මම ගුටි කෑවා කොහනවද මේ කෑවා right මත්තකේ තියෙන ගුටි මොනවද කෑවා කෑවා ගියා නැටුවා ඇහුවා
enda anna balanna ko hatharawini avasthawa kiya padin dirbala ganna puthi balagena ate ekata kiyana went eat eats eating ate meka surupa madaka thiya ganna ate me single ekak thiyenne me ate ilang ekak go goes going went giya went giya went giya went giya came awa did kelwa made hadwa gave dunna bore nirati gana me avastha mul kriyapada paha vitarak avadhana denna wala passe hondata puluwan wenna puthi me dannawa man pennannan karapu weda me lamai ya right ekawa hatrani avastha hemawa kiyanna balana mathika kewa giya awa keruwa haduwa ate went came did made right balamu ilange v5 kriya pade passane avasthawa atita kala krudanta la past participle ane eaten kala idannako ice cream kala thiyenada oh man ice cream kala thiyena eya giilla thiyenada oh man eya giilla thiyena e chithrapati balla thiyena balala thiyenada etoka baluwa thiyenada ne me balala thiyenada oyage giya thiyenada ehema ganne oyage giilla thiyenada sattuwatte giya thiyenada sattuwatte yati thiyenada sattuwatte yamin thiyenada ne api kiya ahanne kohomada sattuwatte giilla thiyenada thiyena sattuwatte giilla eka kala balala සකච්ඡා කරලා නටලා දිනනවද නටුම මාර නටුමන්නේ නටලා කාලා ගයලා වයලා මතක තියාගන්න අතිශයෙන් වැදගත් ඕක බැරි නිසා තමයි ටැසි වොයිස් බැරි වෙන්නේ අර උදාගෙන උඹට මතක තියාගන්න ටැසි වොයිස් නැතුව දරුවට ඒ ගන්න බෑ සාමාන්‍ය පෙළ 10 8 9 උරේ ලකුණු ගන්න බෑ 7 8 වල ගන්න බෑ ටැසි වොයිස් උත් උම් passive voice නැති නිසා තමයි අපි දරුවෝ ගොඩාක් ලංකාවේ ඉංග්‍රීසි අනාත වෙලා තියෙන්නේ. ඒක නිසා passive voice වාක්‍ය හදාගන්න අතිශයෙන් අදගන්නේ V5 කියන හැමදේ තියාගන්න. මම structures වලට ගන්න මේවා V1 V2 V3 V4 V5 right? හරි සරලයි. මේක අමාරු නෑ. දක්ෂයා ඉගෙන ගන්න. බැරි කෙනත් ඉගෙන ගන්නවා මේක. බලන්න. කාලා ගිහිල්ලා ඇවිල්ලා කියන බලන මාත්‍රික කරලා හදලා eating eating to eating neme eating kiyala kiyanne pa metana eating kiyana wage metana eating eat pu e alta yana ut eat pu kala eat eats eating ate eaten 25ක් කියන්න හරියට ඔයාලට පුළුවන් වෙනවා go gihilla go right he has gone oh gihilla he a go kiyala kiyanne gihilla come kiyanne puthe come kiyana eti kiyanatath kiyanawa come kiyana surupima ඇවිල්ලා කියන එකට ගන්න පුළුවන් කියලා බලන්න කාලා ගිහිල්ලා ඇවිල්ලා කරලා හදලා eat gone come done made right ඔන්න ඔය ටික හරි ලේසි පුතේ මේ අක්‍රමවත් ක්‍රියාපද අතිශයින් වැඩගත් මේ ඔක ඔළුවට ගන්න එක ඕනෙම තමයි මේක අතිශයින් වැඩගත් පාඩමක් හරි අපි බලමු හදලා හරි සිංහලෙන් ඉස්සර පුළුවන් එමුකෝ රයිට් බලමු අපි හරි හැමෝම එකසරක් කියමු කත්ති කයි කමින් කෑව කාලා රයිට් යති යයි යමින් ගියා ගිහිල්ලා රයිට් එති එයි එමින් ආවා ඇවිල්ලා රයිට් මේක ඔයාලා මේ වීඩියෝ එක බලද්දි පුළුවන් ප්‍රින්ට් අවුට් සරන් තියෙනක හොඳ නැත්නම් මේක හොඳට බලාගෙන කියන්න ප්‍රින්ට් අවුට් එක අරගෙන මම කියවා රෙමේට් කරගන්න කියලා මේ කොළ තුන රයිට් ඊට පස්සේ කරති කරයි කරමින් කෙරුවා කරලා හතරවෙනි එක අහත් පහ හදති හදයි හදමින් හැදුවා හදලා right හරි come on කොහොම කියමුද ඉංග්‍රීසි පැත්ත කියමු නේද සිංහල පැත්ත එක පාරක් කියවන්න ඉස්සෙල්ලා යාලා පහ ඊට පස්සේ eat eats eating ate eaten right කතිකයි කමින් කෑව කාලා ඊළඟට go goes
going, went, gone. Go, goes, going, went, gone. Yati, yai, yaming, giya, gihila. Right, here we go. Come, comes, coming, came, come. Come, comes, coming, came, come. Eti, eti enawa me, me petra enawa. Ei, ekkenek enawa. Ei, eming, eming inne me, eming, kara kara. Awa, came, awa, saha evilla. Right. Me V3 ekke puthe ona apita gelanda ekak naththan kriya namayak heda ganna thula api passe katha karamu. Right. Itupase balanna do karati. Karai, karamin, kala, karala. Keruwa karala. Do, does, doing, did, done. ඊළඟ එක පස්වෙනි එක ලස්සනයි make makes making made made අන්න 4 5 2 1 නේ හදති හදයි හදමින් හැදුවා හදලා right පුතේ මේක හොඳට පුළුවන් වෙන පුරුදු වෙන්න ඔයාලට මම වැඩක් දෙනවා දැන් මේක මොකද්ද පළවෙනි වැඩේ තමයි එක කලර් print out එකක් හෝ එක black and white එකක් හෝ ඔයාලා මේකේ print outs අරගෙන මතක තියාගන්න මේක laminate කරගන්න නැත්නම් මේක කුඩු වෙනවා මේක පොඩි වෙනවා මේක නැති වෙනවා වගේ laminate කරගෙන මේක හොඳ පරීක්ෂාකාරිය මේක හොඳට පාඩම් කර ගන්නවා හැමද එක කසරේ බෑ right කසරේ බෑ ඊළඟ කාරණාව තමයි මම ඉස්සලා කිව්වා වගේ ඔයාලා තුන්වෙනි පොත ගන්නකො ඉංග්‍රීසි වර්ඩ් ලිස්ට් එක මම අර කලින් පෙන්නුවානේ ඉංග්‍රීසි වර්ඩ් ලිස්ට් එක කියන්නේ පොතේ CR පොතේ වල කරන මෙන්න මේ වැඩක් මොකද්ද මේ වැඩේ මේ ළමයේ කරලා තියෙන වැඩක් හොඳට බලා ගන්න මේ ඔයාලගේ අත කෙනෙක් කරපු වැඩක් මේ තියෙන වර්බ් ඇසයින්මන්ට් එක right මේ වෙබ් ඇසයින්මන්ට් එක ඔයාලට මම දෙනවා වර්ෂ අවසාන වෙද්දී ක්‍රියාපද 1000ක් එකතු කරන්න දෙනවා right මේ අක යඩ 2000 ගන්න ඉතින් 2160ක් එකතු කරලා තියෙනවා හරි එතකොට මතක තියාගන්න ඔයාලා මෙන්න මේ CR පොතේ මෙහෙම ලියන්න ඕනේ හරි මෙන්න මේ මුල්ලේ මේ ටික මේ ටික ලියන්න ඕනේ බගුවක් ගහන්න ඕනේ මේ විදිය ලස්සට මේ ටික ලියන්න ඕනේ තේරුණාද දැන් නැතුණාට කමන්නේ මේ ටික ලියන්න පුතේ වර්තමාන සුදාන්ත කාර්තික ඒවා තේරුණා තේරුණාට කමන්නේ මේ ටික ලියන්නක ලියලා ඉවර වෙලා මොකද්ද කරන්න ඕනේ මේ යටින් මේ විදිහට මේකේ ලබන සතිය වෙද්දි මේකේ මුල් පිටුව ලියන් එන්න ඕනේ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ ඔයාලා ඒක හොඳට පුරුදු වෙන්න කටපාඩම් නැතුණත් හොඳට පුරුදු වෙන්න පුළුවන් වෙන්න පුරුදු වෙන්න right ඊට පස්සේ මම දෙන්නම් ඔයාලට වැඩ අද කරන සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එක මම කරන තව ටිකකින් ඒකත් මේ ක්‍රියාපද chart එකට සම්බන්ධයි එතකොට ඔයාලට තවදුරටත් මේ establish වෙනවා මම ඔයාලට පත්තියම් වෙනවා දැන් බලන්න මේකේ තුන්වෙනි එක තුන්වෙනි පිටුව දක්වාම තියෙනවා පළවෙනි පිටුව ලියන්න ඕන අනිවාර්යයෙන්ම මේ විදිහට ලියන්න ඕනේ ලබන චරි පන්තියට සම්බන්ධ වෙද්දී මේක මේ විදිහට ලියන්න. මම බල මතක තියාගන්න මෙන්න මේ ශිෂ්‍යාව ක්‍රියාපද 2160ක් එකතු කළම 127ක් 37ක් පිටු තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් මේ ක්‍රියාපද හොයන විදිය. ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුළුවන් මම වෙබ්සයිට් එක ඔයාලට කියන්න. අවස්ථාවන් හොයා ගන්න. ඉතින් මේ යන්නේ 2000 කරන්නේ බලන්න. 2000 නෑ ඊට වැඩි ලියලා තියෙනවා 2400. 3000 කට කිට් වෙන ලියලා තියෙනවා මං හිතන්නේ. 3000ද 5000ද මන්ද. සෑහෙන ලියලා තියෙනවා මේ බලන්න පුතේ. ආ imply implies implying implied implied බලන්න import ආනයන කරනවා import imports importing important important මේ regular site ඒවට පස්සේ යම් පුතේ. හරි දැනට ඔයාලා මෙන්න මේ ටික මේ 10 කියන්නේ මේ 50ත් එක්ක තමයි 1000 හැදෙන්න ඕනේ. වර්ෂ අවසානයේ assignment එකක් හැටියට මතක තියාගෙන ඒක දැන් දැන් පටන් ගන්නවා මේ පන්තියේ. ඒ assignment එක කියන්නේ ඔයාලා CR පොතේ වචන 1000ක් කියන්නේ 1000ක් කියලා කියන 10 5. අතේ තියාගන්න. 5000ක්. ක්‍රියාපද 1000ක 5000ක් ආයෙත් 500 යන්න ඕනේ නැහැ ඔයා. තේරුණා නේද? හොඳට මතක තියාගන්න. මේ පාඩම අතිශයෙන් වැදගත් වෙනන්නේ මේකයි. හරි. Okay. මම ඔයාලට මේ පන් වචන පොන්නේ ක්‍රියාපද ක්‍රමයේ අතරතුර අතරට මම ඔයාලගේ මේ පෙළපොත්වල තියෙන ක්‍රියාපද ටිකත් right මම එකට එකතු කරනු ලබනවා. ඒක නිසා ඒක තමයි පාඩම ප්‍රධාන පාඩම. දැන් මම හිතන්නේ ඔයාලා ඒ පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා ක්‍රියාපද පාඩම. හොඳට මේක කියවන්න, print out ගන්න, laminate කරගන්න මේ කොළ තුනම ඊට අමතරව මතක තියාගන්න කොළ දෙකක් ගත්තත් ඇති මේ එකක් දෙපැත්ත දෙකක් එක පැත්ත මේ කොළයකට අරගෙන තවත් එක කොළයක් ගත්තා නම් ඒත් ඇති ඔයාලට. right එහෙම සුදුසු විදියක් කරන්න මතක තියාගන්න මේ මම කියපු ටික පළවෙනි කාරණාව තමයි පළවෙනි කාරණාව මොකද්ද මහත් පළවෙනි කාරණාව පුතේ අර පොත් තුනක් ගන්න ඕන මම කිව්වා වගේ ගැමේ පොතයි ස්පෝකන් පොතයි ඉංග්‍රීසි වර්ඩ් ලිස්ට් පොතයි right එතකොට ඒක පළවෙනි වැඩේ ඒත් එක්කම ඔයාලා මේක print out ගන්න අනිවාර්යයෙන් මේක print out කරලා laminate කරගන්න ඊට පස්සේ
හෝ මේ මේ මුල් පිටුවේ තියෙන ටික ඔයාලා අර මම දුන්නු තුන්වෙනි පොතේ verb list එක ලියන පොතේ ඔයාලා මෙන්න මේක ලියන්න ඕනේ. මොනවද මෙන්න මේ විදියට මුල් පිටුවේ තියෙන ක්‍රියාපද ලියන්න ඕනේ. පැහැදිලි මෙන්න මේ විදියට උඩින් ලියලා මේ තියෙන මෙන්න මේ ටික ලියන්න ඕනේ. මේ ටික උඩින් ලියලා මේ විදියට පුතා ඔයාලගේ verb list පොතේ පටන් ගන්නවා. CR පොතක් ගත්තොත් ඔයාලට පහසුයි. පැහැදිලිද? ඔයාලා පහසු විදියකට වෙන පොතක් හරි ගමන්නේ බෙදාගෙන හදාගෙන කරන්න. Right. Okay. දැන් අපි යනවා දවසේ වාක්‍ය රටාවට. ග්‍රැමර් පළවෙනි පාඩම, වැදගත් පාඩම, සරල පාඩම, පාද ලෙසන. අපි ලස්සනට දැන් මේ වෙද්දි කරලා තියෙනවා. Okay. අමතකයි නෑ ආයෙ කියලා බලන්න. ඊටපස්සේ කියලා බලන්න. රිවයින් කරලා බලන්න. හරි. දැන් මම යනවා එහෙමනම් අපි මගේ ඊළඟ වැඩේට. Hi there. Right. Okay. අද part 2 එක අද එකම පන්තියේ පැය දෙකේ part 2 එක පළවෙනි part එක මම ගන්න පාඩමක් කියන්නවා ඒ grammar පාඩම බේස් කරගෙන ඔයාලට දෙන මම spoken spoken විතරක් නෙවෙයි පිට මරු දෙයක් මේක රචනාවට අනේ part එක වැදගත් මේ grammar structure එක වැදගත් right okay බලමු මොකද කියලා දැන් හිතන්නකෝ මම දෙනවා ඔයාට tag apple phone එකක් දෙනවා කියලා හිතන්න අන්න මොකද Apple phone එක. right. මම Apple phone එක වඩනවා. එහෙන් ගන්නකෝ. ආ. ආ, ඔයා ගන්නව මෙහෙම. ආ, ෂෝක් මේ. ගන්නවද නැත්නම් ඕන්නේ මට එපා උඩ තියන් ගන්න. ආ, ඕන් මට උඩ Apple phone ඕන්නේ අර ඕන්නේ. නෑ නෑ. එහෙම කරන්නේ නෑ නේද කවුරුත් try. වලට හම්බෙනවා. පාරින් තාත්තගෙන් අම්මගෙන් හම්බෙනවා. ළඟින් හරි අකරින් හරි හම්බෙනවා. මම අපි මොකද්ද කියන්නේ? Thank you මට Apple phone එකක් දුන්නට. Thank you දුන්නට. මට දැන් බුරියානි එකක් කාලා ඉවර කරන්න බෑ. තේරෙම කණ්ඩක් දුරයි. ඈ තේරෙනවද? ඔයා ඇවිල්ලා මට උදව් වෙනවා කන්න. එතන මං කියනවා මේ කෑමට ස්තුතියි ඔයාට. තේරෙනවද? මොකද කියන්නේ? කෑමට ස්තුතියි. ගියාට ස්තුතියි. ඉගෙනුවට ස්තුතියි. ආවට ස්තුතියි. නැටුවට ස්තුතියි. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? හොඳට බලන්න. මේක තෝ ඩිවලොප් කරගන්න පුළුවන්, ඉන්ඩප් කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය අවශ්‍ය විදියට මේ වාක්‍ය රටාව බලවත් කොහොමද කියන්නේ? මේ මොකක්ද? T H U N T thank ස්තුති U ඔයාට U Y O U U ඉංග්‍රීසියෙන් U කියන්නේ ඔයාට thank T H A N K thank you ඔයාට ස්තුති thank you අන්න පිටට අලුත් වචනයක් thank you 4 plus v3 බලන්න මේක මොකද්ද කියලා meaning v3 eating going coming doing making giving buying catching flying winning cutting breaking growing drinking driving මේ ඕනම වචනයක් දාන්න පුතේ මෙන්න මේ කැටි ඉස්සරහට අපි දැන් thank you for මොකද්ද thank you for eating මේ පොත මේ පොතක් නේ ලියා ගන්න පස්සේ ලියා ගන්න බලාගෙන මම මේ ඉංග්‍රීසියෙන් කියන එකක් කියන්නම් මේ පළවෙනි වාක්‍යය තමයි මේක ලියා ගන්නවා නේද ස්පෝකන් පොතේ ස්පෝකන් ඉංග්‍රීසි පොතේ හැබැයි ඒකට ලේඛනයට ගන්න පුළුවන් මම අමතක කරන්න එපා right thank you for class v3 right here තේරුම් මලි බලා ගන්න ස්තුති ස්තුති යෝ කියන්නේ ඔයාට thank you ස්තුති ඔයාට for කියලා කියන්නේ පුතේ වෙනුවෙන් යෑම වෙනුවෙන් කෑම වෙනුවෙන් අපිට ගන්න පුළුවන් සඳහා කියලා මේ preposition එකක් අටවශයෙන් preposition එකක් නේද preposition මම ගන්නන preposition කියලානේ කලින් තියෙන වචන වර්ගයකට කලින් තියලා තියෙන මේ වචන ඊපස්සේ මම ගන්නවා thank you for renewing සඳහා right v3 then ඔයාලා මෙන්න පිටියට වාක්‍ය රටාව අපි මේ සිලෙක්ට් කරන්න පුළුවන් වචන වලට
දැනට පුතේ මේ විදිහට වාක්‍ය හදුවට කමන්නේ නැහැ. අපි එක වාක්‍යයක් හදමු. Thank you for අපි බලමු. මං කිව්වේ මට බුරියානි ලොකු එකක් හම්බ වෙනවා. සේරම කන්නත් ඕන. භාගයක් කනවා. කන්න බෑ. ඔයා එන එළවලු උදව් කරන බුරියානි කන්න. මං කියන්නේ අනේ කෑවට ස්තුතියි මට මේක ඉසි කරගන්න බැරි වීඩියෝ දෙන්න ඉසි කරත් හැම බැනුම හම්බක් වෙනවා. කෑවට ස්තුතියි. කොහොමද කියන්නේ? ඔයාට කෑවට ස්තුතියි. ඔයා කෑවට ස්තුතියි. කන්නත් කනවට ස්තුතියි. කොහොමද කියන්නේ පුතේ? Thank you. මේක දැන්. Thank you. Thank you. Thank you. For. Thank you for. මොකද්ද? Eat. තුන්වෙනි එක. තුන්වෙනි V3 මොකද්ද? Thank you for. V3 එක ගන්න. Eat කියන එකේ. කෑවට ස්තුති. Thank you for eat the නෑ. Thank you for eat the නෑ. Thank you for eat the නෑ. Thank you for eating the නෑ. Thank you for eating. Thank you for eating. E-A-T-I-N-G. Thank you for eating. Thank you for eating this biryani. Right. Thank you for eating this biryani. What a comment there. Me biryani. I was told not to have a full of the rock. Yeah. But it's not in that. For the way. How much is standard for the house? Yeah. The cohort to make it. You mean it. You want to do that. Camera winning, Panawata Stuti. I feel none either. Panawata Stuti. I can have to make a V3 again. Cam winning, the German jacket. If we are now making it, make a passive bathroom. Panawata Stuti Yoyata. Right, make a thermal yard. Panawata Stuti Yoyata. Thank you for eating. Right, Lia and the Palonica. Spoken for the Lia and the Palonica Africa, Minimalia. Thank you for fixing the table again. Pronunciation, and mixing the table. Maybe I follow you after a tower. I then while I make for you. Actually, that time make it do it out with the room for a gun. Aha. Hey, up we make the Abadi in a gun ticket. Right, not the Lia. Make a V1 and a Samarthan, a V2 and a V3 and a V4 and a V5. Then within the V3, right? Okay, Liagan Balana. Right. Push the Lian video, push the Liagan or the total lazy, right? Okay, okay. Right, Lamai. Yes, the Hunter Matriagan, make Hunter is a Liagan, a Lila Hunter, make a part of panel, you would come on the medical part and make a part and make a part and make a vivid can. Kalu, Ratu. Neil Pangli, Yagatrakaman, attractively, right? Amar Pinan appear of him a bit value to the Pinan, the Alata. I Balagan, the Balan, the meeting, but Umbalagan, the Lame, Papi Pantik, Lilatino, the Lame, Lilatino, Mibala, Niputi, Mivakra Tavaman, Pika Kaling, plus Santa Kalatina Mibaba. Meeting, do the part of the meeting to the Balagan, put your last night in it. Mibalagan. We have to, you have to, she has to, he has to, right? David, a little bit of a kuchira food. Maybe last Sunday, put a liagami, walk, see a dust and a little bit of some harlaman. And really happy about them. Mami Kuda have me a few of the Kalim Pantheka, right? Right, okay, Lamai, thank you for eating curry. It is last Sunday, Liagane, Balama Bilanga walk at the hill. Right. Thank you for eating. Abdullah Waki Yakadu Waki Pahaka Akadamu, Walawaka, Dumatra Waki Saka, and Samarla, Laman Hadalati Bawaka, Hatta Hatta, the Siapana, the Siakan Tadalati Bape, Pantula, my Kalim Pantula, right? A female Pantila Padai. Parna Pantil Parna Lamutina with the Canada. That at Balamu, Giata Stuti, Anea, Inegata Stuti, Inegata Stuti, right? Aneka not a Stuti. Hadanata Stuti, thank you for going, thank you for coming here. Thank you, Yata. Thank you for doing this for me. Thank you for making Hadanata, thank you for giving, thank you for buying a car for me. Thank you. Thank you for catching this catch. Thank you. Thank you again, right?
flying. Thank you for flying. Thank you for winning this game. Thank you for winning. Din nata thank you eh. Mang hitwe paradhi kiyala mata mara satutak eh. Thank you for winning eh. Thernada putu thank you for winning. Dan balamu men meedige danna balan. Lassana waka tika hadan. Samahara lamai hadala thiyena dan tika 20ak vithara ne. Right balan. Thank you. Ai balamu putu meeka tama meedige anthiri mekuwa. Bye. Thank you. Thank you for coming. Ane enawata stut singala thiyena liyanda. Thank you. Thank you for coming. Thank you for coming. Ona pute here dan. Here can it me. Dena. Awasai dan. Thank you for coming. Ah. Apri dan pulang. Tau tau. Ona tera wakit dia betul ne. Ona kat dan. Me ona samar lah me share mada wakit me. Thank you for buying. Ane. Thank you. Thank you abalamu mehem thank you mata dunnata stuti dan phone ekak thank you for giving awata uttarak thiyawana thank you for giving give giving kiyala v3 ekak utte mata thiyaga thank you for giving wala speed denno ne man godi ne man godak speed ne speed nattak ne thank you for giving thawadanna putu wonna thank you for giving Thank you for giving me this opportunity. Karena dokter bukan tidak dan bukan opportunity kan awas tahu. Dan katakan karena thank you for giving me this opportunity to deliver a speech in front of you. Obat serah katakan terbukti masalah awas tahu dunia tak obat studi anne balan. Minta mulai je. Thank you for. Ini adalah prinsip awalnya. Thank you for giving me this opportunity. Thank you for giving. Ada ikan kan? Thank you for giving. Ona, me, Ami ada apa nanti? Ami ada apa nanti? Pas loko waktu ada. Kau tahu apa kan? Thank you for giving me this of me a flower. Thank you for giving me a flower. Kira kira me kan mata. A flower kan malak. Malak mata dunia terstut ya ter. Galak mata guna terus tuh dia ada, sama nih galak guna nih malam itu nih, galak deh na, apa kamu bicara deh orangnya galak, ada orang yang sudah guna lagi tapi, bicara orang ini, thank you for giving me a flower, thank you for giving me this opportunity, thank you for giving me a phone, phone nikah guna ada thank you amne, thank you for giving me this phone, me phone guna terus tuh dia, right, me sahati ke, baru lagi guna terus, langsung sahati ke aku tuh me. Thank you for giving me this certificate. Thank you for giving me this certificate, right? Anne wage masaka dunata thank you. Ellame thank you for giving me this mask. Okay, man. Thank you for giving me this Apple phone. Right? Okay, man. Me lasa badame. Thank you for giving me this book. Thank you. Dictionary berarti nomi. Yeah. Oh my god. Thank you for giving me this Oxford Advanced Learners Dictionary. Yeah. But again, thank you for giving me this dictionary. Thank you for giving me this dictionary. Right. That's why. Very easy. Puti. Boh lasan tu mungkin kita akan pulang mana dah. Mungkin tu orang orang kerajaan. So I think you will do this very nicely. You will study this very nicely. Again, notice to this. Thank you for teaching this. Thank you for coming here, Magilamai. Lamai mahal meha ka awta. Thank you. Thank you for teaching us. Right. Again, notice to this. Waki hadala wala pute. Magi WhatsApp pangkudan mo wala. Photos gahale wanna. Puluan nang gorak pangkai wala PDF rakhir di create kala camera scan ka download karla. Wala waki. Pahada hadan na dahay, the visual, the tear, the hatali, the panah, the hatta, the hatta, the asuwa, the anuwa, the siya, the camera tara hadan. Then one of waki panas ikak kalan, panah kalan na kumang waki. Weekly panah di gati yano, dalat. Pasti man mga bahara pan siya, di wala kuda kwaki yung mandan. Then one anuwa tara panah kalan na kumang waki hadan. Thank you for coming, going, coming here, putting, winning, tawakyan, driving,
තව කියන්නේ මේ තියෙන්නේ කැමිටරක් හදන්න පුතේ අමිතින් thank you for flying thank you for cutting thank you for breaking thank you for growing thank you for drinking thank you for driving this car මේ කාර් එක පැදවල ගොඩක් ස්තුති ඔයාලට පදනවල thank you for beating thank you for calling thank you for finding thank you for choosing තෝර අනේ වා තෝරනට thank you මට තෝරගන්න බැරුව හිටියේ ගෞමක් නේද thank you for choosing choosing හොඳට පුරුදු වෙන්න පුතේ forgetting thank you for forgetting this means my mistake thank you for forgetting my mistake මගේ වැරද්ද අමතක කරාට අමතක කරනවාට ඔයාට thank you සිංහල තුල මල් යන පුතේ thank you for bringing thank you for building thank you for growing thank you for having thank you for hearing thank you for hiding thank you for hitting thank you for holding thank you for leaving thank you for losing thank you for biting thank you for meeting thank you for reading thank you for running thank you for saying thank you for seeing thank you for selling thank you for singing right ඔන්න ඕකයි පුතේ මෙතන කතන්දරේ පුළුවන් ද ලියන්න ඕකේ මම දන්නවා ලියලා වල පුළුවන් තරම් මට WhatsApp කරන්න මම බලන්න feedback එකක් එවන්න feedback එකක් එවන්නම as I can මට පුළුවන් දේ මම ඔයාලට මෙන්න මේ විදියට හදලා ඉවරනවා ඔබ බලන්න මම ඔයාලට පෙන්නන්න පුතේ මෙන්න මේකත් මෙන්න මෙතන feedback දෙන්න ඔයාලට කතේරුම් ගන්න පුළුවන් ආව හොඳයි නේද එතකොට මේ තියෙන මම මේ දුර වාක්‍ය හදලා ඉවරුවට පස්සේ මම බලනවා මේ තියෙන I have a chance to pass. මේ විදිහට මම හදලා ඔයාලා අඩුපාඩු සකස් කරලා එවනවා right okay so yes think and create your vision create your mission ඔයාලගේ vision එක mission එක create කරගන්න හරි ලස්සන ගමනක් යන තුනකට ඉංග්‍රීසි කියන එක ඔයාලට කොමල පුරුදු වෙන්න පුළුවන් එන්න එක නියම ඉගෙන ගන්න එක නියම ඉගෙන ගන්න තේරෙනවා foundation එක හදන්න ඕනේ බිත්ති ගණන් ගන්න වැඩක් නැහැ foundation එක වෙන කෙනෙක්ගේ බිත්ති ටික අපේ I think that is enough today, right? It is time to say goodbye. It is time to say goodbye. Kya lagta hai? Then goodbye kya nila hari? It is time to say goodbye. Okay na? All the guys listen kya nila? Mata dhanwa levan. So wish you all the best. All the puruan awashai ta all the share karan link ek group ke link ek. Link ek share karan la all the kya English kya nila na ati sheng ati awashai ta pamana. Awashai English kya nila na awashai ta. දුරු වලට කමන්නේ දුර වල වල මේ පාඩම් පොතේ හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ අය හැමෝටම ඕන කෙනෙක්ට ෂෙයා කරන්න ලින්ක් එකට සම්බන්ධ වෙන group එකට සම්බන්ධ WhatsApp group එකට right? ඒක group එකේ මම එවලා තියෙනවා. Okay. Wish you all the best. Thank you so much. Bye bye. Thank you for coming. ඔයාලා කියන්න බලන්න. Thank you for teaching us sir. Thank you for teaching. Again, what is duty? උගන්වනවට ස්තුති. Thank you for teaching. Okay. Bye. Show the best.